बदल भंडार नूर मज्जंगेदरे विजयपाल मल्ले ओके अये දැන්ම අනුරාධපුර ඉස්පිරිතාලේට ඉක්මනට එන්න. නැන්දම්මට සිහිය නැහැ. ජේමිස් අයයි මායි මේ දැන් යන්න හදන්නේ. අයි මොකෝ? මොන වුණාද කියන නිලුව දන්නේ නැහැ අයියේ. පොඩි එකී හොඳටම බය වෙලා. අප්පච්චි කෝ දැන්? මාමන්ට විචිතයක් දන්නේ නැහැ අයියේ. ආහරි. හොඳයි බලන්න.
सागर सर्ट वेच दे आरंची ने द देनु ही सुजाता अभी टकी हुए मंदन डॉक्टर टो कॉल करा मैं इनके अब सान काटी हूँ तो आने इधर मैडम रंजीत सर एक बिलिया यही टे आना वाले मामा तानी तक ही लेने आना होना वो बोलो आने इधर अभी तक क्या आने इन्हें मैंने कितने आने ना आने इधर हाँ नहीं ओ मैडम ओ कुराल की आने देवी के ने मैंने के मांग काल पे ना करे उमाटाई पेदासटाई मैं क्या ने पानी भी दे दिया वाले को हम तो किया उमा के फोन नंबर के वाले कराने थे मैडम मामा ही ताने मैं वेला ये गुलान टा दान वाले तीन ने को होता ही किया ये कहाँ रही नहीं हाँ हाँ पूरा किया ला अलग जोड़ तो मगर बस अभी तरह ही नहीं आयुर्वेद तो कोल्ड का डाल बला ना को दवास गाना के ना ने मुकुट दान ने ने पितो तो ना काल में आते मंदा पिता तुम वेलाई ना फोन की सिख लेने क्या दिल तो दान ने देन मंबलन इधर लेके हो हरे मैं उमा अरे खाटे दोदोल पट्ट दीनो यान कोटा पे अरे किने एमो दितिका मटे दांग इपा वया टोन ना गेंद इला में आपी केदर गेला याने मनो तो पोड़ी है उन्ट अपे केदर पोड़ी हुन ने ने पोड़ी है नेता लोकु खाटी इता अरे किने एमो पोड़ा किन्नो या ओहम मम मां अरे किने नन तक्काल मेरी प्रियदास महत्तर तुने हरियर गंगट इन वेडक अभी तक मुकद मट दुट
මගේ මුළු ජීවිත කාලයටම ඔක්කුරාල ගුරුනාංශේ තරම් වටිනා කියන මිනිහෙක් මොන ගහිලා නැහැ. කවුරුත් කියන්නේ ඔකම තමයි මිස්ටර් මොනසිංහ. මොනවා කරන්නේද? අප්පච්චිට මෙහෙම දෙයක් කරගන්න හිතෙන්නේත් මගේ වෙලාව නරක හින්දා වෙන්නේ නැති. අංකල් ලියුමකුත් ලියලා තිබුණලු නේද? ඔවුනේ. ඒක තිබුණේ ඉඳ තමයි වෙච්ච දේ හරියටම දැනගන්න පුළුවන්කම ලැබුණේ. චුටි මිනිහ. අම්ම නැති වෙලා තියෙන්නේ ඒක දරා ගන්න බැරි කම්පැනියට. ආරංචි අනුවණ යකෙක් ගහලා. එහෙම නේද මිසි? යකෙක් ගහලාද කියලා මන් නම් දන්නේ නැහැ. අනේ සරණපාල. ඒ පාර අමු කැලෑ ගිනි තියනත් පටන් ගත්තා. නෑ නෑ නෝනේ. මේක මේ සරණපාල අයියගේ කතාවක් නෙමෙයි. මේක මේ විලිය අයියගේ කතාවක්. ආන්න දැක්කද නෝනේ. මම හදපු කතාවක් නෙමෙයි මේක. විලිය අයියා තමයි මට කිව්වේ. අනේ අනේ. විලිය අයියා ගැන දන්නේම නැද්ද? ආ? අර පල් හොරා ළඟ හැදිච්ච ගිරා පැටියා වගේ විලිය අයියා කියන ඕන කුණු හර්පය සර්ණපාලත් ඔහේ කියෝනු. මේ මිනිස්සු අර කියමනක් තියනවා නේද? කියන්න කෙසේ කීවත් අහන්න සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි කියලා. ඇත්තටම ડોક્ટર සාගර ඔක්කුරාල වෙද මහත්තයා කියන්නේ කලාතුරකින් රටකට පහළ වෙන කෙනෙක්. එයාලඟ නියම මනුෂ්‍යකම තිබුණා. මිස්ටර් මුණසිංහ කිව්ව හරියටම හරි. මගේ අප්පච්චි තරම් හිත හොඳ මිනිස්සේ මට කොහෙදවත් හම්බ වෙලා නැහැ. හඳයි බඩයි සුදු රෙද්දකින් වහගත්තා කියලා නියම මිනිස්සු වෙන්නේ නැහැ. ඒකටත් පින් කරලා තියෙනවා. ලොකු අම්මේ. ඒ පුතේ. අපිට කෝපි තුනක් ගේන්නකෝ. අනේ මන් දන්නේ නැහැ අප්පා. අපේ ආයුර්වේදලත් කවුරු හරි බන්ධනයක් කරලද දන්නේ නැහැ. නේද සරණේ අයියේ? මොන බන්ධනද මන්නංගී? අපේ මේ නෝනර මහතුරු ඉල්ලගෙන කන බන්ධන තමයි. මට තේරුන්නේ. මොකද්ද මේ කතාව? හරි. පීදාස අයියා වාහන අනතුරේ මැරුණා කියමුකෝ. විලිය අයියා විශ්වාස නැකරුවට අනිත් ඔක්කොම විශ්වාස කරනවනේ. ඕ ඒක නම් සැකයක් නෑ. ඉතින් ඉතින් බන්ධන කියන්නේ මොනවද? බැඳීම් වලට නංගී. වේදාස අයියා කොච්චර සංසාර බැඳීම් ඇති කරගෙන හිටියත් සාගර සර්ගේ අප්පච්චි අල්ලගෙන අමරණීය වුණානේ. එහෙනම් ඔය ඊ අපූර්වට මැරුණේ? ඇතිවෙන හැම දෙයක්ම නැති වෙන එක නවත්තන්න තාම කෙනෙක් ඉපදිලා නෑ. පියදාස අයියා අමරණීය වෙන්න හිතාගෙන කියපු කතාවක් නෙමෙයිනේ. අනික අපි මේ බැඳීම් වලින් ඈත් වෙලා ඉන්න ඕන. විලිය අයියා එහෙම හිතාගෙන තමයි දේශපාලනට යන්නේ. වැඩේ සාර්ථකයි වගේ නම් මමත් බහිනවා දේශපාලනට.